මේ රටේ හැමදාම හැම ඡන්දයක් තිබ්බම මේ රටේ ඡන්දදායකින්ගේ 180කට කිට්ටු වෙන ඡන්ද දීලා තියෙනවා 175ක් විතර වළංගු ඡන්ද තියෙනවා ඉතින් මෙතුමාට නම් 150ක් අවදාවත් ගන්න බැරි වුණා අපි අවුරුදු 26ක් එතුමත් එක්ක හිටියා ඉතින් මේ ප්‍රජාතන්ත්‍රවාදී බිඳුවට පක්ෂයක් වට්ටපු නායකයෙක් කියනවා ඡන්ද දෙන්නේ නැහැ කියලා මිනිස්සු අද රජයේ මේ ආර්ථික අර්බුදයට මුවා වෙලා මාධ්‍ය මර්ධනය කරන්න අවශ්‍ය කටයුතු කරනවා මේ වගේ පනතක් ගෙනෙද්දි මේ රටේ මාධ්‍ය වේදීන් මාධ්‍ය ප්‍රධානීන් ඒ වගේම සාමාන්‍ය ජනතාවගේ අදහස් සැරම් මේ පනතක් ගේනවා මේගොල්ල කරන්නේ රැයට මතක් වෙන එක උදේට ලියලා පනතක් ඉදිරි ඉදිරිපත් කරනවා ඕක තමයි ශ්‍රස්ස විරෝධී පනතත් උනේ ඒක දැන් ආපහු අගුලගෙන තියෙනවා මොකද්ද මේ විකාශ නියාමන කොමිෂන් සභාව පනතෙන් කරන්නේ මේකට කවුද පත් කරන්නේ මේකට සභාපති පත් කරන්නේ ජනාධිපති මේකට ඒකම TRC එකේ අධ්‍යක්ෂ ජෙනරාල් පත් කරන්නේ ජනාධිපතියත් මේ කොමිෂනේ සමාජිකේ අනිත් එක තමයි ජනමාධ්‍ය ලේකම් ජනමාධ්‍ය ලේකම් පත් කරන්නේ ජනාධිපති. ඒතර මේ කොමිසමේ තුන්දෙනේ ජනාධිපති පත් කරන අය. අනිත් දෙන්නා ව්‍යවස්ථාදායක සභාවෙන් පත් කරන ඉතින් පස් දෙනයි. ව්‍යවස්ථාදායක සභාවෙත් බහුතරය තියෙන්නේ ආණ්ඩුව පැත්තට. එහෙම නේක හැදලා තියෙන්නේ. ඒ කියන්නේ මේක ස්වාධීන නියාමන කොමිෂන් සභාවක් නෙවෙයි. මේකෙන් රජයට ඕන විදිහට පාලනය කරනවා. ඒ වගේම මේකේ ත්‍රස්ස විරෝධී පනතේ තිබ්බ සමහර වගන්තිය ඇතුල් කරලා තියෙනවා. මේකේ පැහැදිලිව කියනවා මේ ත්‍රස්ස විරෝධී පනතේ තිබ්බ යම් යම් කාරණා මේකට ඇතුල් කරලා තියෙනවා මේකේ බලතල දීලා තියෙනවා CID එකට දෙන බලතල. පහළ අධිකරණයකින් මේගොල්ලන්ට පුළුවන් නියෝගයක් ගන්න ඕන ආයතනයකට ගිහිල්ලා පරීක්ෂා කරන්න ඒක මෙයා කරන්න. ඒ කියන්නේ තවත් CID එකක් මෙතන හදන්නේ. ඒ වගේම මේ මියා මේ මේ පනත ක්‍රියාත්මක වුණාම සියලුම මාධ්‍ය ආයතනවල බලපත්‍ර අහුස් වෙනවලු දෙන් ගන්නවා. ඉතින් මේකෙන් මොකද කියවෙන්නේ? මාධ්‍ය පාලනය කරන්නේ. ඒක මේකට තියෙනවා මාධ්‍ය පාලනය කරන මාධ්‍ය කියයි අර අරගේ තිබෙන ආර්ථිකයට බාධා වෙන. ප්‍රජාතන්ත්‍රවාදයට බාධා වෙන. යම් යම් දේවල් පාලනය කිරීමට මේකේ කමිටුව අපත් කරනවා. ඒ කියන්නේ මේක අර්ථකථනය කරලා නැහැ ආරක්ෂාවට මොකද්ද තර්ජනීය වෙන්නේ මාධ්‍ය මේකට මොකද්ද තර්ජ ආර්ථිකයට ඒ වගේම අනිත් දේවල් වලට මොකද්ද තර්ජනීය වෙන්නේ කියලා ආරක්ෂාවට ආර්ථිකයට මේක කියලා නැහැ ඒ කියන්නේ මාධ්‍ය වේදීන් දඩයම් කරන්න මාධ්‍ය වේදීන් මාධ්‍ය ආයතන පාලනය කරන්න තියෙනවා අපි කියනවා යම් නියාමනයක් අවශ්‍යයි හැබැයි නියාමනය හදද්දී ඒ අවශ්‍ය නීති රීති අනපනත් ගෙනෙද්දී මේ රටේ සාමාන්‍ය ජනතාවගේ මාධ්‍ය ප්‍රධානීන්ගේ මාධ්‍ය ආයතනවල මාධ්‍ය වේදීන්ගේ අදහස් සැරං සියල්ලට එකඟ වෙන්න පුළුවන් තැනකට එන්න ඕන. ඉතින් මේක මම හිතන්නේ මේ අධිකරණ ඇමතිවරයා හිතන හිතන දේවල් දැන් ත්‍රස්ත විරෝධී පනත ගෙනලා දැන් මේක අනාගෙන තියෙනවා. මේකත් දැන් ඒ විදිහටම වෙනවා. ඉතින් අපි අහනවා මේකේ ජාතික ආරක්ෂාවට ජාතික ආර්ථිකයට බලපානේවා මොකක් හරි දැම්මොත් මේගොල්ලෝ ගන්න පුළුවන් හර්ෂද සිල්වට කතා කරන්න බැරි වෙනවා ආර්ථිකය ගැන එහෙම නේද ආරක්ෂාව ගැන සරත් ෆොන්සේකාට කතා කරන්න බැරි වෙනවා මාධ්‍යවේදීන්ට ඒවා ලියන්න බැරි වෙනවා ඉතින් මෙවැනි ඒකාධිපති වාදයකට යන්නේ අපි කිව්වා අධිකරණය මේක නිකන් නෙවෙයි මේක එතුමා ඒක කියලා නිකන් හිතලා නැහැ තව ටිකක් කලනකොට මේ රටේ විනිශ්චයකරුන් ජනාධිපතිවරයාට කිසිම බලතලයක් නැහැ බලතලයක් ඇති සාධාරණත්වයක් නැහැ සදාචාරයක් නැහැ එතුමාව විත්තිකාරයෙකුට අපි නඩු විභාග වීන්තරදී විනිශ්චයකරුන්ට පෞද්ගලිකව ගෙනල්ලා කතා කරන්න අයිතියක් තියෙනවද කියන අපි සාධාරණද කියලා අපි අහන්න වෙනවා මට මතකයි අපි අහලා තියෙනවා අපි ආණ්ඩුවේ හිටියා ප්‍රේමදාස මහත්මයා කවදාවත් එහෙම කරේ නැහැ. එතුමා එක අවස්ථාවක නොගියින් හිටියා. දැන් රණිල් කුමසිංහ මහත්මයාට විරුද්ධව යම් යම් චෝදනා තියෙනවා.
එතනදී මොකද්ද කියලා තියෙන්නේ? එතුමා කියලා තියෙන්නේ මේ රටේ සියලුම පක්ෂ එක්ක වුණා 150කට වැඩි ඡන්ද ගන්න බෑ. මේ මොකටද එන්නේ මෙයා? මේ රටේ හැමදාම හැම ඡන්දයක් තිබ්බම මේ රටේ ඡන්ද දායකින්ගේ 180කට කිට්ටු වෙන ඡන්ද දීලා තියෙනවා. 175ක් විතර වළංගු ඡන්ද තියෙනවා. ඉතින් මෙතුමාට නම් 150ක් කවදාවත් ගන්න බැරි වුණා. අපි අවුරුදු 26ක් එතුමාත් එක්ක හිටියා. ඉතින් මේ ප්‍රජාතන්ත්‍රවාදී බිඳුවට පක්ෂයක් වටපු නායකයෙක් කියනවා ඡන්ද දෙන්නේ නැහැ කියලා මිනිස්සු. মানে මොකද්ද මෙයා මේකට එන්න හදන්නේ? එහෙනම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන බලවත් තර්ජනයක් අර්බුදයක් තියෙනවා. ඇස්ස. එතුමා සඳහන් කරා විපක්ෂයේ දැන් පහුගිය 123ට වැඩි ගියේ නැහැ. අපේ විපක්ෂයේ වාඩි වෙලා ඉන්න මන්ත්‍රීවරු කීප දෙනෙකුත් ඔකට ඡන්ද දීලා තියෙනවනේ. පස් දෙනෙක් කොහෙද දුන්නා කිසලේ? ඇමතිකම් බලාපොරොත්තු වෙන්නේ. දැන් 118ට බැටලා තියෙනවා. අපි දන්නවනේ ජනාධිපතිවරයා දැනගන්න ඕන දින 52ේ ප්‍රශ්නෙදී එතුමගේ මන්ත්‍රී අගමැතිකම ආරක්ෂා වුණුයි පාර්ලිමේන්තුවේ අධිකාරණේ මේව ආරක්ෂා කරන්න කටයුතු කරනවා. ඉතින් අපි මේ පළාත් පාර්ලිමේන්තුවේ කල් දාන්න මුල් වෙච්ච ජනාධිපතිවරයාගෙන් අප ප්‍රජාතන්ත්‍රවාදයක් බලාපොරොත්තු වෙලා අමාරුයි නිසා. මොකද එතුමා ප්‍රජාතන්ත්‍රවාදී වුණේ පත් වෙලා තියෙන්නේ. ව්‍යවස්ථාවෙන් පත් වෙලා තියෙන්නේ. ඉතින් අපි ඒක නිසා මේ ජනතා ප්‍රසාදයට පත් වෙච්ච දැන් විකෘති පාර්ලිමේන්තුවක්නේ දැන් තියෙන්නේ. ජනතාව එළෝ පාර්ලිමේන්තුවක්. ගමට වහින්න බැරි කට්ටියක් මේ කී. දැන් ගම දැන් ඇවිල්ලා චණ්ඩි වෙනවා ප්‍රාදේශීය ලේකම්ලට බලපෑම් කරනවා එහෙම නේද? අපි හොයාගන්න ඕන කවුද මේ කියලා. ඉතින් අපි කියනවා ආණ්ඩුවට ජනාධිපතිවරයාට කියනවා ජන සම්මත වාදයට එක්ක ජනතා පරමාධිපත්‍යයට එක්ක සෙල්ලම් කරන්න එපා කියලා අපි කියනවා.